මේ මහ පොළොවට ගිරා යන ශරීරයක්නේ අපි මේ පෝෂණය කරගෙන යන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහ භූත රූප වලින් සැකසුන මේ පංචස්කන්ධය තමයි අපි පෝෂණය කරගෙන යන්නේ. මේ පෝෂණය කරගෙන යන ශරීරයට එක එක රෝගාබාධ එනවා නේද? සීන් කියයි සුගර් කියනවා. ඊළඟට කොලෙස්ටරෝල් කියයි. එම නැත්තම් තෙලේ වැඩිලා නේ. ඒකට කියන්නේ තෙල් වැඩි වෙනවා කියන එක. ඔව්. ඊළඟට පෙනහළු ආබාධ. ඊළඟට වකුගඩුව ආබාධ. මේ වගේ නොයෙක් නොයෙක් ආබාධ මේ ශරීරයට ඇති වෙනවා. ඒ ඇති වෙනකොට අපි මොකද කරන්නේ? අපිට අදාල යනවා වෛද්‍යවරයා ළඟට. දැන් ඔබ හිතන්නක ඔබගේ ශරීරයේ කොලෙස්ටරෝල් වැඩි වුණා. වෛද්‍යවරයා ළඟට ගිහිනවලා ඔන්න ලේ පරීක්ෂා කරලා දැන් ඉතින් කොලෙස්ටරෝල් ප්‍රමාණය අර 5ට 4ට වැඩි. සීනි ප්‍රමාණය මම දන්නේ එක්ක සීනි වල ලෙවල් එක කොහොමද කියලා. තියාගන්න ඕන ප්‍රමාණය. හැබැයි මම කොලෙස්ටරෝල් වල නම් දන්නා මොකද මට හොඳ අත්දැකීමක් තියෙන නිසා අත්දැකීමකට වඩා අත්විඳීම. ඉතින් 4ට 5ට වැඩි වුණොත් 7.5 කියන්නේ හොඳටම වැඩි නේ. ඉතින් මෙහෙම තියෙනකොට දැන් ඉතින් අර ලේවල මේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙනකොට අපි මොකද කරන්නේ? වෛද්‍යවරයා කියන හොඳටම වැඩි. සීනි ප්‍රමාණය හොඳටම වැඩි. නැත්තම් පෙනහළු වල මේ වාගේ ආබාධයක් තියෙනවා. වකුගඩු වල මේ වාගේ ආබාධයක් තියෙනවා. ඉතින් අපි ඒකට අවශ්‍ය කරන ඕන හැටිය ප්‍රතිකාර කරනවා නේ. කොලෙස්ටරෝල් වැඩි නම් සීනි වැඩි නම් ව්‍යායාම කරනවා, ආහාර පාලනය කරනවා. නොයෙක් නොයෙක් ප්‍රතිකාර කරගෙන අපි මේ ශරීරය පෝෂණය කරගෙන යනවා. බලන්න මේ ජීවිතේට ආපු දවසේ ඉඳන්ම කොච්චර අපි පරීක්ෂණ කරලා තියෙනවද කියලා. ඒ බැලන්ස් ෂීට් එක ගත්තොත් එහෙම ෂීට් එකේ බලන කොච්චර මෙහෙම තියනවාද මොනවද වැඩි මොනවද අඩු කියලා. මේ දැන් ඕක අපේ පින්වත් පිරිස චුට්ටක් ඕක ඇප්ලයි කරලා බලුවද ආධ්‍යාත්මික ජීවිතේ මොනවද අඩු මොනවද වැඩි. හරි වටිනවා නේ. කොලෙස්ටරෝල් වැඩි වුණොත් නම් ටක් දාලා දුවනවා, ආහාර පාලනය කරනවා. සීනි වැඩි නම් ටක් දාලා දුවනවා, ව්‍යායාම කරනවා, ආහාර පාලනය කරනවා, නොයෙක් නොයෙක් දේවල් දෙහිතේ කරනවා. හැබැයි අර ආධ්‍යාත්මික ජීවිතේ මොනවද අඩු මොනවද වැඩි කියලා ඒවලට කිසිම පිළියමක් කරන්නේ නැහැ, හොයන්නේ නැහැ, බලන්නේ නැහැ. මේකට මේ මම හදාගත්ත වචනේ තමයි ඉංග්‍රීසියෙන් කියනවා නම් spiritual lab test SLT. ඔක SLT කියන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් කියන ලංකාවේ නේද? නමුත් පිනත් හරි වටිනවා නේද මේක ගැන පරීක්ෂා කරන්න. මොකද අනිත් හැමදේම පරීක්ෂා කරනවා නම් අපේ එකම අරමුණ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගෙන මේ සසර නිමාවක් දකින්න එකනේ. එනම් මේ සසර නිමාව දකින්නට අවශ්‍ය කෙනා අනිවාර්යයෙන්ම මේ SLT කියන ටෙස්ට් එක කරගත යුතුයි. ඇයි ඒ ඔය කියන කොලෙස්ටරෝල් නෙවෙයි ගෙනියන්නේ යනකොට. ඔය කියන සුගර් පරීක්ෂණය නෙවෙයි යනකොට ගෙනියන්නේ. ඔය කියන ලාංස් ටෙස්ට් එක නෙවෙයි ගෙනියන්නේ. අර කියන SLT පරීක්ෂණය ටෙස්ට් එක විතරමයි ඔබ යනකොට ගෙනියන්නේ. එයා විතරයි ඔබව සතුටින් තියන්නට ඔබට සැබෑ නිවීම සැනසීම උදා කරලා දෙන්නට හැකියාවක් ලැබෙන්නේ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම කරගත යුතු දේම තමයි මොන පරීක්ෂණයද? ඈ SLT පරීක්ෂණය spiritual lab test. දැන් ඔබට කොලෙස්ටරෝල් වැඩි වුණොත් මට කොලෙස්ටරෝල් වැඩි වුණොත් අපිට මේ අතලාමක තියෙන කැම්බා මෙඩිකල් සෙන්ටර් ඒකට ගියා වෛද්‍යතුමා අපට අවශ්‍ය පරීක්ෂණ කරා වේග ටික ගත්තා කෑම බීම ව්‍යායාම සියල්ලම කරලා ඒක නතර කරගත්තා. අපිට වෛද්‍යවරයෙක් ඉන්නවා මේ
භෞතික ශරීරයට එන යම් යම් ආබාධ එනවා නම් ඒවා වළක්වාගෙන ජීවත් වෙන්න නේ. හැබැයි ආධ්‍යාත්මිකව එන අර කියන ප්‍රමාණයේ යම් යම් අඩුවීම් වැඩිවීම් සකස් කරගන්නට ඉන්න වෛද්‍යවරයෙක් අන්න එතෙන්දයි අපි අපේ අවධානය සතිය යොමු කළ යුත්තේ. දැන් මා මේ මෙතෙක් වෙලා කතා කරා මේ බැලන්ස් ෂීට් එකේ ආධ්‍යාත්මික බැලන්ස් ෂීට් එකේ අඩු වැඩි වෙන දේවල් අපි බලනවද නැද්ද කියන එක පිළිබඳව මොනවද අඩු වෙන්නේ මොනවද වැඩි වෙන්නේ මොනවද අඩු වෙන්නේ මොනවද වැඩි වෙන්නේ අන්න හරි කුසල් අඩු වෙනවා අකුසල් වැඩි වෙනවා ඉතින් දැන් කාට තේරුණානේ SLT ටෙස්ට් එක මේ වෙනකම් ඔබ කරාද කරනවා නම් හරි වටිනවා හරිම වටිනවා මේක තමයි කරගත යුතුම ටෙස්ට් එක එතකොට අපි බලන්නට ඕනේ අපේ මේ ආධ්‍යාත්මික ජීවිතේ මොනවද කුසල්ද වැඩි අකුසල්ද වැඩි කියන එක. අකුසල් වැඩි නම් කුසල් පැත්ත දියුණු කරගන්නට ඕනේ වැඩි කරගන්නට ඕනේ අකුසල් සම්පූර්ණයෙන්ම නැති කරලා දාගන්නට අවශ්‍යයි. කවුද මේක පරීක්ෂා කරන වෛද්‍යවරයා? තමම්මයි නේද? වෙන කෙනෙකුට මේ වැඩේ කරන්නට බෑ මට බෑ ඔය පින්වත් කිරිසගේ SLT එක ටෙස්ට් කරන්න. මේක තමයි ටෙස්ට් කරගන්න ඕන. හරි. කොහොමද අපි මේක ටෙස්ට් කරන්නේ? අන්න ඒක තමයි වටිනාමදී. දැන් දන්නවා වෛද්‍යවරයා කවුද? තමා. කොහොමද මේක කරන්නේ? මේක කරන්නට ඕනේ සම්මා සතියෙන් යුක්තවමයි. කරන විදිය මෙන්න මෙහෙමයි මට හැඟෙන විදියට නම් ඔබ දවස පුරාම වැඩ කරන කෙනෙක් සවස් ඒ සියලුම වැඩ නිමා කරලා ඔබ යනවා නින්දට යහනට ඇඳට ගිය වෙලාවක ඔබට සිහිපත් කරන්නට පුළුවන් අද දවසේදී මා කළ කුසල් මොනවාද කොච්චර මම කුසල් කරාද අනුන්ගේ යහපත පිණිස මම මොනවද කරේ? තමන්ගේ යහපත පිණිස මොනවද කරේ කියලා තමන්ටම මේ පරීක්ෂණය සිද්ධ කරගන්නට පුළුවන්. එහෙම කල්පනා කරලා හිතලා පින්වත්නි ඔබටම වැටහේවි මේක සතියක් මාසයක් දින පතාම සිද්ධ වෙනකොට තමන්ටම පැහැදිලි වෙනවා තමන්ගේ අකුසල් පැත්තක් තියෙනවා නම් ඒක අඩු කර ගන්නටත් කුසල් පැත්ත තව තවත් දියුණු කර ගන්නට. ඒකේ අරමුණ මොකද්ද? ඇයි අපි හැමෝම මැරෙනවනේ? ඒ මැරෙන දවසට ගෙනියන්න අර SLT ටෙස්ට් එකයි මේ හදාගන්නේ නේද? ඒක අනිවාර්යයෙන්ම ඔබ කරගත යුතුම ටෙස්ට් එකයි පරීක්ෂණයයි. ඒක නිසා මේ අපි හැම මොහොතකම මේ බුදුහාමුදුරන්ගේ දේශනේ මේ අපි කියන්නේ. ඒකට අපි දාගත්ත වචන තමයි ඔබට පැහැදිලි වෙන විදිහට සරල විදිහට ගේන්න මේ SLT ටෙස්ට් එක වල SLT ටෙස්ට් එක කරේ කවුද මිට කලින් අපිට හඳුනා දුන්නේ සියලුම බුදුවරු මේ ලෝකෙ පහළ වෙච්ච අය නේද එතකොට මේ ලෝක පහළ වෙච්ච සියලුම බුදුවරුන්ගේ මේ පරීක්ෂණයයි අපි මේ කරන්න හදන්නේ ඒක නිසා පින්වත්නි මේ උතුම් පොසොන් පෝයේ දවස සමරන දවසේදී අපි කවුරුත් හිතන්නට ඕනේ කල්පනා කරන්නට ඕනේ අදිස්ථාන කර ගන්නට ඕනේ යම් කිසි කෙනෙක් මේ SLT පරීක්ෂණය කරගෙන යනවා නම් ඒක දිගටම කරන්න යනවා කවුරු හරි කෙනෙක් මේක දන්නේ නැතුව හිටියා නම් අද දැනගන්න දැනගෙන සෑම රාත්‍රියකම ඇඳට ගිය වෙලාවේදී උදෑසන නැගිටිනකොට මෙන්න මේක සිහිපත් කරන්න මොනවද මම අද දවසේදී කළ කුසල් අකුසල් අකුසල් කළා නම් ඒ අකුසල් පැත්ත අමතක කරලා ඒකට නැවත එන්න දෙන්නේ නැතිව ඉඳ තියන්නේ නැතිව කුසල් පැත්තම දියුණු කරන්න ඔබේ හිත ඔබේ සිහිය යොමු කරන්න කියලා අපි මේ මොහොතේදී
බුදුවරුන්ගේ අවවාදය ඔබට ගෙන එනවා. එහෙමනම් මා ඒ කාරණය සඳහන් කරේ අනුබුදු පුදු පියාණන් වහන්සේ අපිට ගෙනාවේ මෙන්න මේ පණිවිඩයයි. කුසල් කළකෙනා කවදාවත් සසර අතරමං වෙන්නේ නැහැ. සසර දිගු කාලයක් ඔහුට දුවන්නට වෙන්නේ නැහැ. ඔහුට මේ සසර ගමන කෙටි වෙනවා. උතුම් වූ නිවන් අවබෝධ කරගැනීමේ ශක්තිය භාග්‍ය ලැබෙනවා කියලා උන්වහන්සේ අපිට දේශනා කරන්නට හේතුමා. එසේ කියමින් මා අද පොඩි කෙටි සූත්‍ර දේශනාවක් මේ පින්වත් ඉස්සගේ ධර්මඥානය දිනු කිරීම පිණිස තෝරා ගත්තා. ඊළඟට එන්නේ භාවනා වැඩසටහන නිසා මට හිතුණා මේ සූත්‍ර දේශනාව දේශනා කළොත් හොඳයි කියලා. මා කෙටියෙන් දේශනා කරන්න කාල වේලාවත් එක අංගුත්තර නිකායේ තියෙන පින්වත්නි සූත්‍ර දේශනාව සීවතිකා කියලා සූත්‍රයක්. මොකද්ද සීවතිකා? දැන් තේරුම ගන්නවා මොකද්ද? බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා පංචමානි වික්කවේ ආදීනවා සීවතිකා. මහණෙනි මේ අමුසෝණේ තියෙන ලක්ෂණ පහක්. කතමේ පංච මොනවද මේ පහ? අසුචි. අමුසෝණ කියන්නේ අපිරිසිදු තැන. පළවෙනි ලක්ෂණය තමයි අමුසෝණේ අසුචි. අපිරිසිදුයි. දුක්ගන්ධ දෙවෙනි එක ගඳ ගන්න තැන. පළවෙනි එක අපිරිසිදු තැන, අපිරිසිදුයි. දෙවෙනි එක ලක්ෂණය තමයි ගඳ ගන්නවා. සප්පටි බය, බිය සහිත තැන. හතරවෙනි එක වාහනං අමනුස්සානං ආවාසෝ, චණ්ඩ පරුස්ස ගෝර දරුණු අමනුෂ්‍යයින්ගේ වාසස්ථානය. ඊළඟට පස්වෙනි එක තමයි බහුනෝ ජනස්ස ආරෝධන, බොහෝ මිනිසුන්ට හඬා වැළපෙන්නට තියෙන තැන. කාරණා පහයි. පළවෙනි කාරණේ මොකද්ද? අසුචි, අපිරිසිදුයි, දුක්ගන්ධා, ගඳ සහිතයි. තුන්වෙනි එක සප්පටි බය, බය සහිත තැන. වාලානං අමනුස්සෝ ආවාසෝ, අමනුස්සයින්ගේ ආවාසයක් තැන, නිවාසයක්. බහුජනෝ ආරෝධනා, බොහෝ මිනිසුන්ට අඩා වැළපෙන්න ඇති තැන. ඔය ලක්ෂණ පහනේ තියෙන සෝහනේ නේද? මෙහි සෝහන නැති නිසා ඔය කාරණේ අපිට අදාළ වෙන්නේ නැහැ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ නම් තිබුණේ අමු සෝහන් තන් කරම. අමු සෝහනක් කියන්නේ වල දාන්නේ නැහැනේ. අපි කියන්නේ ඔය මිනිය මලසිරුර මොනවහරි දෙද්දක ඔතලා අරන්ගි කැලේට දානවා. ඉතින් කැලේට දාපුවාම ඒ පැත්තම අපිරිසිදු වෙනවා. ඊට පස්සේ ඒ මිනි කුණු වෙලා ගඳ ගන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි සප්පටි බය, බය සහිතයි. ඒ වගේම ඡන්ද පරුස අමනුස්සයෝ ඒ වාසස්ථානය. අර මතකද මේ එක අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ නමක් පාංශු කුල චීවරයක් ගන්න ගිහින් වෙච්ච බැද්දී ඇයි අර මලමිණියේ උතලා තිබුණා සුදු රෙද්ද? මේ සුදු රෙද්ද ගන්න ගියා ස්වාමීන් වහන්සේ.
ගන්න කියපුවාම මොකද උනේ? ඒක ගන්න එපා කියලා අර ස්වාමීන් වහන්සේට කීවා. ඒක අමනුසේ. උන්වහන්සේ හරීම සිල්වත් කෙනෙක් මේ විනය පිට කියන කතාවක් නේද? උන්වහන්සේ මේක ගත්තා. අරගෙන එනකොට අර මලමිණිය නැගිටලා උන්වහන්සේ පිටිපස්සේම ඉඳ පටන් ගත්තා. ඉතින් උන්වහන්සේට කිසිම දෙයක් කරන්න විදියක් නැහැ උන්වහන්සේගේ කියන සිල්වත් ගුණවත්භාවය නිසා. ඇවිල්ලා කුටියේ දොර වහගත්තා. වහගන්නකොටම අර දොරේ වැදිලා මලමිණිය එතන දොර ඉස්සරහ පැටලුණා. මේ විනය පිටකේ සඳහන් වෙන කතාවක් පින්වත්නි, එදා ඉඳන් බුදුරජාණන් වහන්සේ අපිට අනුදැන වදාලා පාංශුකූල චීවරයක් හදා ගැනීමේදී කිසිම දවසක අලුත දාපු කැලයට දාපු මලමිණියක ඒ වස්ත්‍රය ගන්න එපා කියලා. ඒ මලමිණිය කුණු වෙලා යනකම්ම ඒ වස්ත්‍රය ගන්න එපා කියලා උන්වහන්සේ අපිට නීතිය අනුමතවදා. මොකද හේතුව ඒ මලමිණියට අරගත් පිරිස් ඉන්නවා. ඒ රෙද්දට ඒ වස්ත්‍රයට ආසා කරන අමනුස්ස පිරිස ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ අය කැමති නෑ මේ වගේ නියමකට. ඒක නේ අර ස්වාමීන් වහන්සේට ගෙනියන්න එපා කිව්වේ, ගන්න එපා කිව්වේ. ඉතින් මේ වාගේ බොහොම ඡණ්ඩ පරුස දැන් සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක් වෙච්ච නිසා උන්වහන්සේට කරදරයක් කරේ නෑ. හැබැයි වෙන කෙනෙක් වුණා නම් ලොකු වැරැද්දයකට පත් වෙනවා නේද? ඒක නිසා පින්වත් මේ සෝහන කියන්නේ අමසෝහන කියන්නේ බය සහිත තැන. ඒ වගේම තමයි කී දෙනෙක් අදාළ වෙන තැනක් උදේ. පෙනෙන නොපෙනෙන සෑම දෙනෙක්ම අඩාවැල පෙන තැනක් තමයි අමසෝහන කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අමසෝහනේ තියෙන ලක්ෂණ පහක් මේ විදිහට සඳහන් කරලා උන්වහන්සේ දේශනා කරනවා. ඒව මේව කෝ භික්කවේ පංචිමේ ආදීනවා සීවත් සීවති කුපමා පුද්ගලෝ කතමේ පංච ඉදතික්කවේ ඒකච්චෝ පුද්ගලෝ අසුචිනා කායකම්මේන සමන්නාගතෝ හෝති වචී කම්මේන සමන්නාගතෝ හෝති මනෝකම්මේන සමන්නාගතෝ හෝති කියලා. මහණෙනි, යම්කිසි කෙනෙක් අපිරිසිදු කාය කර්මයෙන් යුක්ත නම් අපිරිසිදු වචී කර්මයෙන් යුක්ත නම් අපිරිසිදු මනෝ කර්මයෙන් යුක්ත නම් එයත් මේ හරියට අමසෝහන වගේමයි. හරි ලස්සනයි මේ උපමාව. මේ ලක්ෂණ පහ බුදුරජාණන් වහන්සේ සෝහනේ කියන මේ ලක්ෂණ පහ පුජ්‍යලයට උපමා කරනවා. ඒ පුජ්‍යලයට උපමා කරන්නේ කොහොමද? යම්කිසි කෙනෙක්ගේ කායික පැත්ත අපිරිසිදු නම්, ඒ කියන්නේ කයින් කරන ක්‍රියාවන් අපිරිසිදු නම්. මොනවද කයින් කරන අපිරිසිදු කර්ම? අපිරිසිදු කර්ම ප්‍රාණඝාත, ඊට පස්සේ ආදාත්තාදාන, ඊට පස්සේ කාමය වර්ධවා හැසිරීම නේද? මේ කියන කාරණා සිද්ධ කරනවා නම් යම්කිසි කෙනෙක් එයාගේ ජීවිතය අසුචි. මොකද? අපිරිසිදුයි, දුර්ගන්ධා, මේ ගඳ ගන්න සුළුයි, සප්පටි බය, බොහොම බය සහිතයි. වාලාන මමනුස්සෝ ආවාසෝ, එයා තුළ ඉන්නේ කවුද? ඡණ්ඩ පරුස ඝෝර බය වියකරු උජලේ ගමනුස්සේ. ඊළඟට ආරෝධනා, එයාටත් අඬන්න වෙනවා. එයා නිසා අනිත් අයටත් අඬන්න වෙනවනේ. බලන්න කොච්චර වටිනා කාර්යයක් මේ. මේකට මේ විනත් පිළිසෙට මම අමුතුවෙන් පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය නැහැ නේ. කෙනෙක්ගේ කාය කර්මය අපිරිසිදු වෙනකොට එයාටත් අඬන්න වෙනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතය කරනවා නම්, අදත්තාදානය දෙනවා නම්, යම්කිසි දවසක කෙනෙක් හොරකම් කරා කියන්නේ
ඒ හොරකම් කරන කෙනා කවදා හරි යා අඬනවනේ. අනේ මම ඇයි මේ දේ ගත්තේ? ඊට පස්සේ ඒ හොරකම් වෙච්ච තැන කට්ටිය කොච්චර වැළපෙනවද? අනේ අපිට අපේ වස්තුව නැති වුණා. නිකාන් හිතන්නේ කෙනෙක් කාමයේ වර්ධව වැරදි කියන හැසිරෙනවා කියලා. ඒ කට්ටිය කොච්චර බයෙන්ද ඉන්නේ? කොච්චර දුකටපත් වෙනවද? කොච්චර මේ ජීවිතවල ප්‍රශ්න ඇති වෙනවද? ටිකක් හිතලා බලන්න. එතකොට මේ දෙපැත්තටම මේවා බලපානවා නේද? යාගේ ඔය වැරදි කරන කෙනාගේ දුගඳා කීර්තිය හොඳ විදියටද පැතිරෙන්නේ? නරක කීර්තියන්නේ පැතිරෙන්නේ. අහවලා කොහොමද? යාගෙන් නම් කතා කරලා වැඩක් නැහැ. එයා මේ වගේ කෙනෙක් නේ. එයා මේ අදත්තාදාන ප්‍රාණඝාතය කරන ඊළඟට බොරු කියන ඒලම් කියන කිස් වචන දොඩන දැඩි ආසාවක් තියෙන බොහොම කේන්ති යන පුජ්‍යලේ කියලා මුළු ලෝකෙටම පැතිරෙනවා. එයාගේ බලන්නකෝ කීර්තිය යන විදිය. එතකොට එහෙම කෙනෙක්ගේ ජීවිතය බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීලෝතිකා අමසෝමනා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව කායික වාචික මානසික කියන ක්‍රියාවන් යම් කිසි කෙනෙක්ගේ අපිරිසිදුනා ඒ කරන කෙනාගේ ක්‍රියාවන් පහත් නම් මේ තුන්දොරෙන් කරන ක්‍රියාවන් කිසි සත්පුරුසය අනුමත කරන්නේ නැති ක්‍රියාවන් නම් එයාගේ මුළු ජීවිතයම අමසෝහනක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ පිළිබඳව කරුණු කාරණා ගොඩාක් කතා කරන්නට තියෙනවා. මා මේ කෙටියෙන් ඔබට සඳහන් කරේ කෙනෙක්ගේ ජීවිතයක් සෝහනක් අමසෝහනක් බවට පත්වන කාරණා පහක් තියෙනවා. ලක්ෂණ පහක්. මොනවද මේ ලක්ෂණ පහ? අපිරිසිදුයි, දුගඳයි, ඒ කියන්නේ කීර්තිය වගේ දෙයක්. අපකීර්ති තමයි යට එන්නේ. ඊළඟට සප්පටි බය. ඕන බිය සහිතයි. ඊළඟට එයා තුළ ඉන්නේ අමනුස්සේ මනුස්සෙක් නෙවෙන්නේ. ඊළඟට රද පස්වෙනියට එයාට අඩන්ඩ සිද්ධ වෙනවා. කොච්චරවත් එයා ගැලපී අඩන්ඩ ඉන්නේ. ඒක නිසා පින්වත්නි අපි අර කියන SLT ටෙස්ට් එක ඔන්න දැන් කරන්න ඕන අවස්ථාව නේද? මල්ලඟ තියනවාද කාය අපිරිසිදු කාය කර්ම? මල්ලඟ තියනවාද අපිරිසිදු වචී කර්ම? මල්ලඟ තියනවාද අපිරිසිදු මනෝ කර්ම? ඒ කියන්නේ අපිරිසිදු කියන එකෙන් මෙතන අදහස් කරන්නේ අකුසල නේද? අකුසල සහගත කායික ක්‍රියා තියනවාද? අකුසල සහගත වචී කර්ම තියනවාද? අකුසල සහගත මනෝ කර්ම තියනවාද කියලා කෙනෙකුට දැන් ටෙස්ට් කරගන්න පුළුවන්. දැන් එහෙම කරලා මොකද කරන්න ඕනේ? තියනවා නම් ඕවර් කොලෙස්ටරෝල් සීන් අඩු කරනවා වගේ දැන් මේව අඩු කරගන්න ඕනේ. ඔබලාම නැති වෙන්න පුළුවන්, තියෙන්න පුළුවන්. හැබැයි කායික පැත්ත නැති වෙන්න පුළුවන්. වාචික පැත්ත නැති වෙන්න පුළුවන්. මට කවදාවත් සහතික වෙන්න බෑ ඔබගේ මානසික තත්ත්වය පිළිබඳව. ව්‍යාපාදයක් ඇති වෙන්නේ නැද්ද? තරහක් කියන්නේක්. ලෝභකමක් ආසාවක් අභිජ්ජාවක් කියන එකක් ඇති වෙන්නේ නැද්ද? වෙන අවස්ථා තියෙනවා නේද? අන්න ඒවා පිළිබඳව හොඳ සම්මා සතියින් ජීවත් වෙන්න ඕනේ. අන්න එතනයි අපි අර කියන SLT ටෙස්ට් එක කරගන්න ඕනේ. එහෙම තියෙනවා නම් ඒක අඩු කරන්න. අඩු කරගෙන මේ සසරේදී මේ ලැබූ මනුස්ස ආත්මයේ තුලදීම මේ සසර කෙටි කරගෙන උතුම් නිවන් අවබෝධ කරගන්න අධිෂ්ඨාන කරගන්න කියලා අපි මේ මොහොතේදී මතක් කරනවා. හොඳයි පින්වත්නි, මෙතෙක් වේලා පින්වත් ඔබ රැස් කරගත් මේ පින් බලෙන් සත්‍යයෙන් පින්වත් සෑම දිනාටම මෙලොව වශයෙන් නිරෝගී භාවය උදා වේවා. කරන කියන රැකී ආරක්ෂා කටයුතු දිනෙන් දින දිනුවටපත් වේවා. ග්‍රහදොස් බාධක අපල කරදර සියල්ලක්ම දුරු වී සැනසීමෙන් සතුටින් ජීවිතය ගත කොට අවසානයේදී උතුම් වූ නිවන් අවබෝධය පිණිසම මේ පින හේතු වේවා කියලා කවුරුසාරු කරා.
ආකාසට්ටාච ගුම්මට්ටා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටාච ගුම්මට්ටා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච ගුම්මට්ටා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නම් කරන්ති සෑම